මේ ගොඩනැගිල්ල විවුර්ත කළා, විද්‍යාගාරය විවුර්ත කළා. මම එක ඡායාරූපයක් දැක්කා. ශ්‍රී ප්‍රියරත්න විද්‍යාලය 1940. දැන් අපි ඒ කාලයට වඩා විශාල තාක්ෂණ විප්ලවයකට මුහුණ දීලා තමයි අද මේ යුගයේ ඉන්නේ. අලුත් දැනුමක් තියෙනවා. අපේ අරමුණ දෙන ආණ්ඩුවේ අධ්‍යාපනයේ නවීකරණයක් කරන්න 20-30ට මුහුණ දෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. ඒකේ ආරම්භය අපි මෙතන තියෙනවා. අපි අලුත් දැනුම ලබලා දෙන්න තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ හැමදාම මේ දැනුම තියෙනවා. ගමත් ලෝකෙත් එකතු වෙන්න යනවා. අන්න එතනදී දැනුම ලබා දෙන්නයි අපි ක්‍රියා කරන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙන මට වුමනා වුණේ ලෝකෙක වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසක් අනාගතය ඇති කරන්න. හැමතිස්සම නිර්මාණශීලී වැඩ කරා. අලුතෙන් හිතලා වැඩ කරා. බලන්න විභාග දෙපාර්තමේන්තුව ඉස්සර 800ක් හැමදාම එනවා විභාග සහතික ගන්න. අපි ඒක ඩිජිටලයිස් කරා. මගේ අමාත්‍ය ඇසින් දැන් ඔක්කොම ඩේටාබේස් එකක් හදලා දැන් අපි පොත් බෙදෙනකොට, නිල ඇඳුම් වවුචර් දෙනකොට, ගුරුවරු මාරු කරනකොට තව ඉතාම ටික දවසකින් සිස්ටම් එකෙන් තමයි ඔක්කොම යන්නේ. කම්පියුටර් එකෙන් ඉඳගත්තාම මේ සියලුම දේවල් සිස්ටම් එකෙන් යන්නේ. ඒ වෙනස් වෙන ලෝකෙට යන්න පුළුවන් වෙනස්කම් ඇති කරා. දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා වෙනස් කරගෙන යනවා. විෂයමාලා සම්පූර්ණ විෂය නිර්දේශයෙන් තමයි ප්‍රශ්න හදන්නේ. ඒ නිසා අනාගතයට ගැළපෙන විදිහට ඒවා වෙනස් කරමින් යනවා. ඉස්සර හැමදාම ප්‍රශ්න පත්‍ර පිට වෙනවා. අපි ඒක ප්‍රතිවිවගත කරලා දැන් ඒවා සිස්ටම්ස් දාලා තියෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව යනවා. ඉසට් ස්කෝප් ප්‍රශ්නේ ඉඳලා කොච්චර ප්‍රශ්න තිබ්බත් ගරු අධ්‍යාපනමාත්‍යතුමා එතුමාගේ රජයේ යටතේ අද විශාල මුදලක් මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට අපි යොදවලා තියෙනවා. හොඳම් පාසල් ළඟම් පාසල් වැඩසටහන සහ ගම්පරිලේ වැඩසටහන ඇතුළේ වැඩසටහන් වලින් විශාල ශක්තියක් සහයෝගයක් ලබා දෙන්න. අවුරුදු 4ක් තුල පුළුවන් වුණා මාවතකම ආසනයට රුපියල් මිලියන 11,000ක සංවර්ධනයක් ගේන්න කියන එක මා හිතම සතුටින් මතක් කරනවා.